කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කොටවෙහෙර දිගැන්නෑව ගම්මානයේ ජනතාව සමග නිවුස් ෆස්ට් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරුවා. මෙවර අවුරුදු උත්සවයේ නම් කෙරුණේ සත්කෝරළයට අවුරුදු නිවුස් ෆස්ට් අවුරුදු උදානිය ලෙසයි. සරුසාර කෙත්පින් වලින් සපිරි දිගැන්නාව දිරිය ගම්වැසියන්ගේ ශක්තියින් පෝෂණය වන වයඹ පළාතේ පිහිටි අඩු පහසුකම් සහිත ගම්මානයක්. කුරුණෑගල සහ පුත්තිලම දිස්ත්‍රික්කවලට අතරමැදිව පිහිටි මෙම ගම්මානයේ ජනතාවට නිරන්තරව පීඩා විඳින්නට සිදුව ඇත්තේ වනාලින්ගෙන්. අවම ගමනාගමන පහසුකම් ඇති මේ ගම්මානයේ ජනතාව සමග නිවුස් ෆස්ට් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරුවා. ගම්මානික සිරි විදහා දක්වන අයුරින් කොටවෙහෙර දිගන්නෑව ශ්‍රී දේවමිත්ත ක්‍රීඩාංගණයේදී මේ අවුරුදු උත්සවය පැවැත්වුණා. ඒ දිගන්නෑව කුඹුක්වැව, නුගන්නුරුව, ගුරුපොකුණ, ඩබටෑව, දෙමටෑව, කොටවෙහෙර ඇතුළු ගම්මාන 20ක පමණ ජනතාවගේ සහභාගිත්වයෙන් සත්කෝරළයට අවුරුදු අද උදැසන ආරම්භ වූයේ විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගයෙන්. කිලෝමීටර් 115ක දුරකින් යුතු වූ පාපැදි තරගයේ ජය යුද හමුදාවේ හිරාන් පසිඳුට හිමි වුණා. කාන්තා සහ පිරිමි මැරතන් තරග ජයගත්තේ අශ්මිකා හේරත් සහ PMKG තෙන්නකෝන්. සමාරම්භක උත්සවය පැවැත්වුණේ සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහාධ්‍යක්ෂ ශිවන් ඩැනියල් සහ SC වීරසේකර යන බහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඩිකවරටේ පොලිස් අධිකාරීවරයා ඇතුළු ආරාධිතින් රැසක් ඊටෙක්ව සිටියා. මං හිතන්නේ නිකරටිය වැනි දුෂ්කර ප්‍රදේශයකට මේ වගේ රටේ පිළිගත් මාධ්‍ය ආයතනයක් විසින් මේ කරන්නා වූ සත්කාරය මේ ප්‍රදේශයේ ජනතාවට කරන මහඟු සේවාවක්. මේ ප්‍රදේශයේ දුක් විඳින ජනතාවට වෙහෙස මහන්සි වෙලා තමන් හරිගම්බ කරගත්ත දෙයින් ජීවනෝපාය කරගෙන යන මේ අයට මං හිතන්නේ සතුට සඳහා ලැබෙන ඉඩකඩ ප්‍රමාණය බොහොම සීමිතයි. ඒ නිසා මං හිතන්නේ මේ වගේ දේවල් ඇත්තටම සංවිධානය විය යුත්තේ මේ වගේ දුෂ්කර ප්‍රදේශවල. මේ බක්මහා අවුරුද්දේ මහා විශාල ගැබ්බුණු වටිනාකම් රාශියක් තියෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට මම හිතනවා මේ අවුරුද්ද සැමරිය යුත්තේ සිංහල සහ දෙමළ අය පමණක් නොවේ. අපි ජාතියක් රටක් හැටියට අපේ මුදුන් මුල තමයි අපේ මේ සංස්කෘතිය. එනම් මේ සංස්කෘතිය රැකගෙන යන ක්‍රියාකාරකම් සඳහා ලොකු අනුග්‍රහයක් ලබා දීම තමයි අපේ ආයතනයේ අරමුණ. මං හිතන්නේ පොදු ජන සේවය කියලා ගත්තොත් එහෙම දේශපාලනයට සීමා වෙච්ච දෙයක් නෙමෙයි මේක. දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දවසක් කිව්වා, එතුමා ගාන්ධි තුමාගේ වදනක් උපුටා දක්වලා කිව්වේ පොදු ජන සේවයේ නියැලෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ නම් දූවිල්ල වගේ වෙන්න ඕනේ කියලා. අන්න ඒ තරම් නිහතමානී වෙන්න ඕනේ කියලා. ඉතින් සිරස කියන්නේ, ගම්මැද්ද කියන්නේ ඕනෑම කෙනකින් පෑගෙන්න ලෑස්ති වෙලා ඉන්න සංවිධානයක්. අපි දන්නවා 100%ක් අපි දන්නවා ඔබතුමන්ලා හැම දෙනාම ඉන්නේ අපිත් එක්ක කියලා. කලතු බිවිව, කුට්ටපොර, ග්‍රිස් කහින්න කිව, බිත්‍රැල්ලීම, කණමුටි බිඳීම ඇතුළු තරඟ 40කට අධික සංඛ්‍යාවකින් දෙවර අවුරුදු උත්සවය සමන්විත වුණා. දේවමිත්ත ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ එස්ලෝන් කැවිලිගම අවුරුදු උත්සවයට එක් වූ කාගෙත් සිත් දිනාගත් ස්ථානයක්. අවුරුදු කැවිලි සෑදීමේ තරඟයකින්ද දෙවර නිවුස් ෆස්ට් අවුරුදු උදානිය සමන්විත වූ අතර ජව සම්පන්න තරුණීන් වෙනුවෙන් වොලිබෝල් තරගාවලියක්ද දවස පුරා පැවැත්වුණා. දරුවන් වෙනුවෙන් සංවිධානය කළ තරඟ රැසක්ම පැවති අතර සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඒ අතරින් කාගෙත් සිත් දිනාගත් අවස්ථාවක් බවට පත් වුණා. දෙවර අවුරුදු උත්සවයේ අවසන් තරගයේ වූයේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයයි. අප දැන් සූදානම් සත්කෝරළයට අවුරුදු නිවුස් ෆස්ට් අවුරුදු උදානයේ නවතම තොරතුරු දැනගන්නට රන්දික සපෝරාච්චි සූදානමින් සිටින අය තොරතුරු අපට කියන්නට. රන්දික, අයිබෝන්. අයිබෝන් රන්දික, සත්කෝරළයට අවුරුදු නිවුස් ෆස්ට් අවුරුදු උදානයේ සිටයි අද රාත්‍රියේ 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ හරහා අපි මේ ආකාරයෙන් සජීව ලෙස සම්බන්ධ වෙන්නේ. සඳහන් කළ යුතුයි මේ වන විටත් නිකවරටිය දිගන්නෑව සිරි දේවමිත්ත ක්‍රීඩාංගණයේදී අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟ ඉසව්ව අති උණුසුම් අයුරින් මේ වන විට පැවැත්වෙමින් පවතිනවා. ඉතින් එවැනි මොහොතකයි අප අද රාත්‍රියේ 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් මේ ආකාරයෙන් සම්බන්ධ වන්නේ සජීව ලෙස. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි අද දවසේදී අවුරුදු කුමරා කුමරිය ලෙසින් කිරුළු පරදින ජයග්‍රහකින්
අප සූදානම් අගනා යතුරුපැදි දෙකක් ජයග්‍රහණ වශයෙන් ත්‍යාග වශයෙන් ලබා දෙන්නට. ඉතින් ඒ වගේම තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතුයි. දහරා නිපාත වැසි ඇදහැලමින් පවතින මොහොතක තමයි අද දවසේදී මේ බක්මහ උළෙල සිරි දේවමෙත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. ඊයේ දවසේදීත් අපට වර්ෂාව ඇදහැරුණා. ඒ වගේමයි සඳහන් කළ යුතුයි මේ ප්‍රදේශයේ ජනතාව කියන්නේ කෘෂිකර්මාන්තයෙන් තමන්ගේ දිවි සරි කරගන්න ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. ඉතින් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව බවට පත් වෙලා තිබුණේ වර්ෂාව. ඉතින් වර්ෂාවේ අපි අද දවසේදී මේ ලැබෙන වර්ෂාව අපි සලකන්නේ බාධකයක් විදිහට නෙවෙයි, මේ වර්ෂාව අපිට වගේම මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවටත් මහත් ලොකු ආශිර්වාදයක්. ඉතින් ඒ වගේම අපි සූදානම් අද රාත්‍රියේදී අති දැවැන්ත සංගීත ප්‍රසංගයක් ගැලැක්සි සංගීත කණ්ඩායම සමග දිවයිනේ සුපිරිතරු රසක් සම්බන්ධ කරගැනීමෙන් අද රාත්‍රිය වර්ණවත් කරන්නට. ඉතින් තවත් වැඩිදුර තොරතුරු ගෙන මේ බලාපොරොත්තුව ඇතුව සමුගන්වා මම රන්දික සපුආරච්චි නිවුස් ෆස්ට් වෙනුවෙන්.